මනුෂ්‍ය උපතක් ගත් කල ලෝක ධර්මතාවය හා විශ්ව ශක්තියේ කිරණින් ගැහැණු පිරිමි දෙපක්ෂයටම උරුම හා තම වර්ගයා බෝ කිරීමේ පරම අභිලාෂය ඔවුන් සතු වෙනවා. වැදගත් යැයි සම්මත මනසින් උසස් නීතිගරුක සමාජයක වැජඹෙන ස්ත්‍රීන් හා පුරුෂයන්ට තරුණ වියේ වැදගත්ම සංදිස්ථානය විවාහය ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම සංදිස්ථානයෙන් පිටපැනීමට කවුරෙකුට වුවද නොහැකිය. එහිදී පෙර ආත්ම භවයන් තුරදී කරුණු ලබන කුසල් අකුසල් අනුව තමාට හිමි තමාට උරුම කර්ම විපාකයන්ට අනුව විවාහය සිදුවන බව තමයි පෙන්නුම් කරන්නේ. මීට පටහැනිවද විවාහ දෙකක් වනුයේ රැකියා කරන ස්ථානය තම වටපිටාව හුදකලා වීම අනවශ්‍ය බලපෑම් හා තමාට ආදරේ නොලැබීම යන හේතුන් මත ලෙස හඳුන්වන්න පුළුවන්. කුමන අයුරකින් හේතු සාධක බලපෑමක් යම්තාක් දුරට එවිනි කාරණා මැඩපවත්වා ගැනීමට පුළුවන් පරිසරයක් නිර්මාණය වනුයේ තමාගේ පූර්ණ කැපවීම හා උත්සාහය යන කරුණු මත පමණක් බවයි අපගේ විශ්වාසය. ඒ නිසා එවන් වැරදි තීරණයකට එළඹීමට අවස්ථාව උදාවීමට පෙර වසර 3-4කටවත් ප්‍රවීණ ජෝතිර වේද්‍යයෙකු මගින් තම හඳහන පරීක්ෂා කරගත යුතු වෙනවා. එවන් අවස්ථාවක ජෝතිර වේදියාගේ නිගමනයට අනුව ක්‍රියාත්මක වීමෙන් එවන් අසුභ අපකීර්තිමත් භාවයෙන් මිදී කටයුතු කිරීමට ඔබට හැකියාව උදාවේවි. කල්පනාකාරීවන්ත වන්න. ඔබට එවන් තත්ත්වයකදී ඊට ගැළපෙන අයුරින් ක්‍රියා කිරීමට හැකි බව ඔබ වටහා ගන්නවා නම් වඩා සුදුසු වෙනවා. කෙසේ වුවත් සීලවන්ත තාපසයෙකුගේ දැහැන බිඳීමට සමත් කතුන් හා ලස්සන විවාහ ජීවිතයේ සතුට පැහැර ගැනීමට සමත් පිරිමින්ද නැතුවාම නොවෙයි. කාම විපාකයට වඩා නොදනුවත්කම රාගී සිතුවිලිවලින් මුලා වූ ගැහැණු පිරිමි දෙපක්ෂයම එවැනි තත්ත්වයන් උදාවීමට පෙර මනස සංසුන් කර ගැනීමට දෙවරක් සිතා තීරණ ගැනීමට එළඹීම ඔබ සතු වගකීමක් විදියට අප සලකනවා. කර්මයට අනුව විවාහ දෙකක් වීමට ඇත්නම් එය නොවැළැක්විය හැකි බව සිහිපත් කරන්නට කැමති. ඉහත සඳහන් කරුණුවලට අමතරවද බහු විවාහ සිදුවේ. ඉහත සඳහන් කරුණුවලට අමතරව බහු විවාහ සිදුවන අවස්ථාද පවතී. උපන් ග්‍රහ පිහිටීම අනුව මෙවන් එවැනි විවාහ වීම් ප්‍රධානතම ග්‍රහ පිහිටීම් දෙකක් සඳහන් කරන්නට පුළුවන්. මෙයට ග්‍රහ සංයෝග වීමක් අවශ්‍ය වෙනවා. බහු විවාහයක් ලෙස සලකන විට එයට බලපා ඇති පාප ග්‍රහයන්ගේ දෘෂ්ටිය ඉතාමත් බලවත් වීම අවශ්‍ය වෙනවා. උභය රාශියක උපත හා හත වැන්නාධිපති උභය රාශිගත වී නම් නොවරදවාම විවාහ දෙකක් සිදුවන්නේ ප්‍රධාන පාප ග්‍රහ දෘෂ්ටියක් සමගයි. මෙලෙස විවාහ දෙකක් සිදුවන දෙවන අවස්ථාව විදියට හත් වැන්න අධිපතිට හා ලග්නයේ අධිපතිට රාහු කුජ ශනි සතුරු වී නම් එයද බහු විවාහයකින් කෙලවර වීමට නියමිත ග්‍රහ සංයෝගයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ සඳහන් කළ ග්‍රහ පිහිටීම් දෙක ඔබගේ කේන්ද්‍රයේ පවතිනවාදයි හොඳ ජ්‍යොතිර්වේදියෙක් ලවා පරණත ජ්‍යොතිර්වේදියෙක් ලවා පරීක්ෂා කරවා ගන්න. එවිට ඔබට කළ යුතු ප්‍රතිකර්මයන් පිළිබඳ එම ජ්‍යොතිර්වේදීන් ඔබව දැනුවත් කරාවි. මෙවැනි ඔබ දැනුවත් ලග්න පලාපල දිනපතා දැනගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අප දාන ලග්න පලාපල එසෙනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.